ශ්‍රීලංකා සහ බටහිර ඉන්දියා කොදෙවන්නතර පැවති පළමු ටෙස්ට් තරගය ශ්‍රීලංකා කණ්ඩායම ලකුණු 187 කින් ජයග්‍රහණය කිරීමට සමත් වුණා. මෙම තරගයේ ජයන් අනතුරුව තරඟ ජයග්‍රාහී ප්‍රතිශතය 100%ක් ලෙස රඳවා ගනිමින් ලෝක ටෙස්ට් ශූරතාවලියේ පෙරමුණ ගැනීමටද ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා. මේ අතර හෙට දිනේදී එනම් නොවැම්බර් මාස 29 වනදා ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දියා කොදෙවන්නතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී උදෑසන 10ට පමණ ආරම්භ වීමට නියමිතයි. ඒ වගේම මේ වන විට වාර්තා වන්නේ මෙම තරඟාවලිය ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයන් 22 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් තිබුණ නමුත් මේ වන විට එම සංචිතයෙන් ක්‍රීඩකයන් 5 දෙනෙකු ඉවත් කර ඇති බවයි. එම ක්‍රීඩකයන් 5 දෙනා අතර රොෂෙන් සිල්වා සහ දුෂ්මන්ත චමීරත් සිටීම විශේෂත්වයක්. රොෂෙන් සිල්වා මෙම වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ සෑම ටෙස්ට් තරඟයකම සිටි අතර එනම් ජනවාරි මාසයේ පැවති එංගලන්ත ටෙස්ට් තරඟයේදීත් අප්‍රේල් මාසයේදී කොදෙවන් සමග පැවති ටෙස්ට් තරඟයේදීත් එම මාසයේදීම බංග්ලාදේශය සමග පැවති ටෙස්ට් තරඟයේදී අවසන් වරට නොවැම්බර් මාසයේදී මෙරටදී පැවතු බටහිර ඉන්දියා කොදෙව් ටෙස්ට් තරඟයේදී ඔහුට ක්‍රීඩා කිරීමට කිසිදු අවස්ථාවක් හිමි වූයේ නැහැ. ඉතින් ශ්‍රී ලංකාවට දායාද කළ එම දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයා ටෙස්ට් තරඟ 12ක් තුල ලකුණු 702ක් ලබා ගනිමින් එක් අර්ධශතකයක් සහ අර්ධශතක 5ක්ද සමගින් පිතිකරණ සාමාන්‍ය 35.1 ලෙස රඳවා ගැනීමට සමත් වී තිබෙනවා. ඉතින් මෙවැනි දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට එක් අවස්ථාවක්වත් නොදීම පිළිබඳව ලංකන් ක්‍රිකට් එනා සෑහීමකට පත්විය නොහැකි. මේ අතරෙම ඉවත් කළ ක්‍රීඩකයන් තුළ දුසුමන්ත චමීරත් සිටින අතර ඔහුව ඉවත් කර ඇත්තේ යම් විවේකයක් ලබා දීම සඳහා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරංචි මාර්ග පවසනවා. ඒ අනුව ක්‍රීඩකයන් 22 දෙනෙකුගෙන් සමන්විත පෙර නම් කළ සංචිතය මේ වන විට ක්‍රීඩකයන් 17 දෙනෙකු ලෙස අඩු වී තිබෙනවා. එමෙන්ම එම ඉවත් කළ ක්‍රීඩකයන් 5 දෙනා වන්නේ දුෂ්මන්ත චමීර, රොෂෙන් සිල්වා, සුමින්ද ලක්ෂාන්, අසිත ප්‍රනාන්දු සහ කමිල් මිෂාරයි. ඉතින් මෙවැනි පෑම්පෑ අලුත් වන ක්‍රිකට් පිටිය උණුසුම් පුවත් ලද සැනින් දැනගන්න ලංකන් ක්‍රිකට්ව සබ්ස්ක්‍රයිබ් කරලා එහා පැත්තේ තියෙන සීනුවත් නාද කරන්න ලංකන් ක්‍රිකට් එනවා අලුත් වීඩියෝවකින් විදුලි වේගයෙන්.